නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදහවත් වාසනාවන්ත කාරුණික පින්වත්නි, මේ ගෙවෙමින් පවතින්නේ වස්සාන කාලය. වස්සාන කාලය අපේ පින්වතුන් එළඹෙනකන් ඇඟිලි ගනිමින් බලාගෙන ඉන්නේ. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතේ ඉතාම බලාපොරොත්තු සහිත කාල වකවානුවක් තමයි වස්සාන කාලය කියලා කියන්නේ. ඒ උතුම් කාල පරිච්ඡේදය තමයි මේ එළඹිලා ගෙවෙමින් පවතින්නේ. ආයේ ඔබට ඊළඟ අවුරුද්දේ තමයි මේ වස්සාන කාලය එළඹෙන්නේ. ඔබ ඒ වෙනකොට මොන තත්වයක ඉඳීද කියලා ඔබටවත් අපටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතවල ස්වභාවය ඒකයි. අපේ ජීවිත ඊළඟ තප්පරේ මොන තත්වයකට පත්වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි සැලසුම් කරනවා තමයි. ඇතැම් වෙලාවට විහාරස්ථානවල මේ වස්සාන කාලය තුළ භික්ෂුන් වහන්සේලාට වස්සාරාධනා කිරීමේ චාරිත්‍ර ඉෂ්ට කිරීම සඳහා අපේ පින්වතුන් වසර ගණනාවක ඉඳලා ලැයිස්තුවකට නම් යොදලා බලාපොරොත්තු ඉන්නවා තමයි. හැබැයි පින්වත්නි, අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ අපිට ඒ தত্ত্বය උදා වෙයි කියලා. අපේ ජීවිතේ ඒ තරමටම අස්තිරයි. ඒ අස්තිර වූ ජීවිතය තුළ කාට හරි කෙනෙකුට ඒ අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ එයා බොහෝම වාසනාවන්තයි. මේ වස්සාන කාලය තුළ ඔබට විශේෂිත වූ කාලයක් බවට මේ කාලය පත් කරගන්න පුළුවන්. ඔබ අහලා තියෙනවනේ, ගිහි පැවිදි දෙපාර්ශවයටම සුවිශේෂී වූ කාල පරිච්ඡේදයක් තමයි මේ වස්සාන කාලය. වස්සාන කාලය තුළ ඔබට වෙනදට වඩා පින් දහම් කරන්න හැකියාව උදා වෙනවා. වෙනදා ඔබ ඔබේ ජීවිතේ ඇතැම් වෙලාවට බණක් ඇහුවේ ගෙදර මළගෙයක් වුණොත්, ඥාති ගෙදරක මළගෙයක් වුණොත් හත් දවසේ බණ අහන්න යනවා. ඒ වගේම ඔබේ ඥාතීන්ගේ, එහෙම නැත්නම් ඔබේ පවුලේ කෙනෙක් මිය පරලව ගිහිල්ලා තුන් මාසෙන් අවුරුද්දෙන් අවුරුදු කිහිපයකින් ඒ වගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න, දන් දෙන්න, ඒ වගේ පින්කම් කරන්න පෙළඹෙනවා. විහාරස්ථානවලත් ඇතැම් වෙලාවට මාසික වශයෙන් පින්කම් සිද්ධ කරන තැන් තියෙනවා. එහෙත් දෛනික වශයෙන් පින්දහම් සිද්ධ කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තියෙනවා නම් ඒ වස්සාන කාලය. ඔබ දැන් කල්පනා කරනව ඇති, අපි කොහොමද මේ වස්සාන කාලයේ පින් දහම් කරගන්නේ? වස්සාන කාලය කියලා කියන්නේම බොහොම දුෂ්කර කාලයක්. වැසි ලැබෙන කාලයක්. මේ වැසි ලැබෙන කාලය තුළ පින් දහම් කරගන්න අවස්ථාව උදා කරගන්නවා කියලා කියන්නේ පින්වත්නි, එක පැත්තකින් ඔබ ඒ සඳහා කැපවීමක් කරනවා.
ඒ වගේම වෙනදාට වඩා ඔබට උත්සාහවන්ත වෙන්න සිද්ධ වෙනවා. මාසෙකට සැරයක් පන්සලට යනවා වගේ නෙවෙයි, දවස ගානේ, සතිය ගානේ, දවස් කිහිපයකට සැරයක් හෝ ඔබ උත්සාහ කරලා විහාරස්ථානයකට ගිහිල්ලා ඒ පින්කම් කටයුතු වලට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඔබ එක පැත්තකින් උත්සාහවන්ත වෙන කෙනෙක්. ඔබ ඔබේ ජීවිතේ නෝපන් කුසල් උපදවා ගන්න උත්සාහවන්ත කෙනෙක්. ඒ වගේම තමයි ඒ කාලය තුල ඔබ කැපවීමකුත් කරනවා. මාසයකට සැරයක් දෙයක් යෙදෙනවා නම් ඒ දේ තුල ඔබට ඉඩකඩ සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක පහසුවක් වෙනවා. හැබැයි ඔබට දෛනිකව විහාරස්ථානයට යන්න පුළුවන් නම්, ඔබට සතියකට සැරයක් හෝ විහාරස්ථානයට යන්න පුළුවන් නම්, අර මාසයකට ගියාට වඩා ළඟ ළඟ කාලය තුල පින්දහම් වල නිරත වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියන්නේ ඔබ ඒ වෙනුවෙන් කැපවීමක් කරන්න ඕනේ. සමහර වෙලාවට ඔබට ඇතැම් දේවල් පරිත්‍යාග කරන්න වෙනවා. වටිනා දේවල් නම් නෙවෙයි. ඔබ දෛනික ජීවිතේ නරඹන ටෙලිනාට්‍ය ටික පරිත්‍යාග කරන්න වෙනවා. ඒ වගේම ඔබ දෛනික ජීවිතේ අල්ලාප සල්ලාපයේ යෙදෙන කාලය පරිත්‍යාග කරන්න වෙනවා. ඔබ නිකරුණේ දුරකථනයට වෙලා ලත වෙන කාලය පරිත්‍යාග කරන්න වෙනවා. එහෙම නැත්නම් අන්තර්ජාලය තුල ගත කරන කාලය පරිත්‍යාග කරන්න වෙනවා. නිකරුණේ පිරිස එකතු වෙලා කතා බහ කරමින්, ක්‍රීඩා කරමින්, විනෝද වෙමින් ඉන්න කාලය පරිත්‍යාග කරලා සවස් කාලේ පන්සලට ගිහිල්ලා පින්දහම් කරගත්තොත් පින්වත්නි, වෙනදට වඩා ඒ පින්කම බලවත් වෙනවා, ආනිසංස වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. වස්සාන කාලය තුල අපි කරන පින්කම් වල ආනිසංස වැඩි වෙන්නට හේතු වෙන්නේ මොනවද? පළවෙනි කාරණාව තමයි පින්වත්නි, මේ කාලය තුල ගිහි පැවිදි දෙපාර්ශ්වයේම බොහොම සිහි කල්පනාවෙන් වාසය කරන කාලයක්. දැන් එතකොට ඔබ හිතන්න පුළුවන් අනික් කාලවල අසිහියෙන්ද ඉන්නේ කියලා. නෑ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ නියමයකට අනුව උපසම්පදා භික්ෂුන් වහන්සේලා අනිවාර්යයෙන්ම වස්වසා වැඩ සිටිය යුතුයි. යම් භික්ෂුවක් වස්වසා වැඩ නොසිටින්නේ නම් උන්වහන්සේට දුකුලා ඇවතක් සිද්ධ වෙනවා කියලා විනය සඳහන් වෙනවා. ඒ නිසා සියලු භික්ෂුන් වහන්සේලා, උපසම්පදා භික්ෂුන් වහන්සේලා මේ වස්සාන කාලය තුල වස්වසා වැඩ සිටින්නට සැලකිලිමත් වෙනවා. එක ශික්ෂාපදයක් තුන් මාසයක් පුරාවට අදිෂ්ඨානී තබාගෙන, සිහියේ තබාගෙන තමයි උන්වහන්සේලා වාසය කරන්නේ. ඒ වාසය කරන කාලය තුල පින්වත්නි, වෙනදට වඩා සිහියෙන් වැඩ ඉන්නට සිද්ධ වෙනවා. ඔබ හිතන්න, ඔබ කෑම කමින් ඉන්න වෙලාවක් කවුරු හරි ඇවිල්ලා කියනවා අන්න අහවල් කෙනා අනතුරටපත් වෙලා කියපු ගමන් ඔබට සම්බන්ධයක් තියෙනව නම් ඔබ මොකද කරන්නේ? කෑම පිගාන එතනින්ම තිබ්බා, අත සෝදගත්තා බාගෙට, හොඳට සබන් දාලා අත හොදන්න වෙලාවක් නැහැ, ටැප් එකට අල්ලලා අත හේදුවා, ඇඳගෙන හිටපු ඇඳුම පිටින් දිව්වා. ඔබ කල්පනා කළාද අර බත් එක දැන් වහලා නැහැ, සතෙක්කයි,
ඔබට සමහර වෙලා ටැප් එක වහන්න වෙන්නේ බාගෙට හදිස්සියට. ඇඳගෙන ඉන්න ඇඳුම සමහර වෙලාවට රාත්‍රියට අඳින ඇඳුමක්. ඒක ගැන ඔබට සැලකිල්ලකුත් නැහැ. ඔබ යනකොට ගේ දොර වහලා ගියාද කියලා සැලකිල්ලකුත් නැහැ. ඒ මොකද? ඒ තරමට එතන කලබලකාරී. ඇයි? ඔබට තියෙන සම්බන්ධතාවයේ මත. පින්වත්නි, හිතලා බලන්න වර්තමාන සමාජයේ භික්ෂුන් වහන්සේ නම ආසන්න විහාරස්ථානයක කරදරයක් සිද්ධ වුණොත් උන්වහන්සේටත් වැඩම කරන්න සිද්ධ වෙනව නේද? එතකොට ඔබ වගේම කලබලයෙන් වැඩම කරන්න පුළුවන්ද? බෑ. මේ කාලය වස්සාන කාලය. මේ වස්සාන කාලය තුළ උන්වහන්සේලා බොහෝම සැලකිලිමත් වෙනවා විහාරස්ථානයෙන් බැහැර වෙනකොට. තමන් වහන්සේ වස්වසා වැඩ සිටිනවා කියන සංඥාව හැම වෙලාවෙම මෙනෙහි කරමින් ඉන්නේ. ඒ අනුව කිසිම වෙලාවක විහාරස්ථානයෙන් බැහැර වෙනකොට ඒ සංඥාවෙන් තොරව බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. මොනතරම් අමාරුවක්ද වර්තමාන සමාජෙ හිතලා බලන්න. හදිසි අසනීප තත්ත්වයන් ඇති වෙනවා. එවැනි අවස්ථාවන් වලදී කොච්චර සැලකිල්ලෙන් යුක්තව භික්ෂුන් වහන්සේලා මේ වස් ශික්ෂාපදය ආරක්ෂා කරනවද? පින්වත්නි, එතන බලන්න, එතන සිහිය පිහිටවන අවස්ථාව. යම් තැනක සිහිය පිහිටවලා ක්‍රියා කරනවා නම් ඒ ක්‍රියා කරන ඒ ජීවිතය කුසල ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ මහලි කියන සූත්‍රයේදී සඳහන් කරනවා, රාග දෝෂ මෝහ තියෙන අවස්ථාවේ, ඒ කියන්නේ පෘතජ්ජන ස්වභාවය තුළ සිහිය පිහිටුවාගෙන කටයුතු කරනවා නම් යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය තුළ තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව ගොඩ නැගෙන්නේ. තව විදියකින් කියනවනම් සම්මා දිට්ඨිය ගොඩ නැගෙන්නේ එවැනි අවස්ථාවේ යෝනිසෝ මනසිකාරය තුළ. ඔබ දන්නවා යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනය තුළ උගන්වන පුද්ගලයෙකුට තියෙන ආරක්ෂිතම ස්ථානය. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. තව වෙලාවකදී බුදුහාමුදුරුව සඳහන් කරනවා මාරයට නොපෙනෙන අවස්ථාව කියලා. මාරයට යම් තැනක් පේන්නේ නැත්තම් ඒ තැන බුදුහාමුදුරුවන්ට අයිති තැන. ඒ නිසා ඒකට කියනවා පෙත්තික විෂය කියලා. බුදුහාමුදුරුවන්ගේ සීමාව. ඒ සීමාව තුළ තමයි සිහියෙන් ඉන්න කෙනෙක්, යෝනිසෝ මනසිකාරය තුළ ඉන්න කෙනෙක් ජීවත් වෙන්නේ. එයාට තමයි පින්වත්නි ධර්මයේ රැකවරණයේ ආශිර්වාදය ආරක්ෂාවත් ලැබෙන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ තුල හැසිරෙන කෙනාට ඒ ධර්මයේ ආරක්ෂාව සලසලා දෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුවත් කුසල ජීවිතයක් ගත කරන අවස්ථාවක් බවට මේ වස්සාන කාලය පත් වෙනවා. වෙනදට වඩා සැලකිල්ලෙන්, සිහියෙන්, උත්සාහයෙන් කටයුතු කරන කාලයක්. එවැනි කාලයක ඔන්න ඔබ හිතන්න, ඔබ දාන වේලක් පූජා කරනවා. ගිහි ඔබ මහා සංඝරත්නයට දාන වේලක් පූජා කරනවා. සාංගික මහා දානයක් නෙවෙයි, විහාරස්ථානයට ගිහිල්ලා ඔබට තියෙන මාසිකව තියෙන අවුරුද්දට සැරයක් තියෙන දාන මුරය ඔබ වස්සාන කාලය තුළ අරගෙන ගිහිල්ලා පූජා කළොත් වෙනදා ඔබ සිද්ධ කරන මේ පින්කම
ඒ ආකාරයෙන්ම සිද්ධ කළත් ප්‍රතිග්‍රාහක පක්ෂයේ විසුද්ධිය නිසා ඒ කියන්නේ ලබන පාර්ශවයේ පිරිසුදුභාවය නිසා ඔබේ දාණය මහත්ඵල මහානිසංස වෙනවා. ඔබේ ගැන කල්පනා කළාද පින්වත්නි? ඔබ මේ ගත කරන කාලය ඔබට අවශ්‍ය කරන පින්දහම් සිද්ධ කරගන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලා තමන්ගේ කාලය ශ්‍රමය කැප කරමින් මහත් වූ වීරියකින් යුක්තව කටයුතු කරනවා. මොනතරම් වාසනාවක්ද ඔබ වෙනුවෙන් උන්වහන්සේලා දක්වන අනුකම්පාවක්. ඒ විතරක් නෙවෙයි, ඔබට ඔබේ පින්කම සාර්ථක කරගන්න වෙනදට වඩා එහි ආනිසංසය වර්ධනය කරගන්න අවශ්‍ය කරන වටපිටාවයි උන්වහන්සේලා ලබා දෙන්නේ. ඒ තුල උන්වහන්සේලා තුලත් වෙනදට වඩා පින් කුසල් රැස් කරගන්න වර්ධනය කරගන්න අවස්ථාවක් බවට පත් වෙනවා. එනිසා මේ කාල පරිච්ඡේදය තුල බොහෝ දෙනෙක් උත්සාහවන්ත වෙනවා පොඩි හරි පින්කමක් කරන්න. මේව ගැන අවබෝධය තියෙන ඇත්තෝ, මේ ගැන සැලකිල්ලක් දක්වන ඇත්තෝ පුංචි හරි තමන්ගේ ජීවිතයට පිනක් කරගන්න මේ වස්සාන කාලය පත් කරගෙන තියෙනවා. පින්වත්නි, වර්තමාන කාලේ අපිට පේනවා මේ ගුණධර්ම වලින් අපේ පැරණි දේවල් වලින් අද සමාජය ඈත් වෙනවා. මේවා තුල වැඩක් නැහැ, මේවා කරලා වැඩක් නැහැ, මේවා තුල තියෙන්නේ බොරු දේවල් කියලා කියනවා. නෑ පින්වත්නි, මේ සම්බුද්ධ ශාසනය තුල උගන්වන පින්කම් කියලා කියන්නේ ඒවා තුල මහා වටිනා ගුණාංග රාශියක් දියුණු වෙනවා. ඔබ බලන්න, වෙනදට වඩා ඔබට තුනුරුවන් ගැන හැඟීමක්, විශ්වාසයක්, ඒ වගේම ගෞරවයක් මේ වස්සාන කාලය තුල තියෙනවා. ඒ කාල පරිච්ඡේදේ එනකන් ඔබ බලාගෙන හිටියා. ඒ කාලේ ඔබ මේ විදියට ඔබේ පැත්තෙන් ගුණධර්ම දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. වෙනදට වඩා ඔබට ධර්මීය සමීප වෙනවා. ඒ නිසා ඔබේ ආධ්‍යාත්මය දියුණු වෙනවා. එතකොට ඔබ පරිත්‍යාගයන් සිද්ධ කරනකොට, එහෙම නැත්නම් ඔබ පූජාවන් සිද්ධ කරනකොට, ඒ තුල නිරත වෙනකොට ඔබේ පැත්තෙනුත් ඔබ විසුද්ධියටපත් වෙලා ඔබ පිරිසුදු භාවයටපත් වෙලා දායකයන් විදිහට දායක පක්ෂයේ පිරිසුදු භාවයත් මේ කාල පරිච්ඡේදය තුල බෙහෙවින්ම පවතින කාලයක්. ඒ තුලත් පින්වත්නි ඔබ කරන පින්කම් ආනිසංස වැඩි කරගන්න වෙනදට වඩා ආනිසංසදායකව එය සිද්ධ කරගන්නට මහෝපකාරී වෙනවා. ඒ වගේම තමයි පින්වත්නි ඔබ වෙනදට වඩා නොඑක් ආකාරයේ පින්දහම් කරගන්න සැලකිලිමත් වෙනවා. වෙනදා සිද්ධ කරපු දේවල් පමණක් නෙවෙයි, අලුත් අලුත් පින්කම් සිද්ධ කරගෙන ඒ තුල බොහෝ කාලයක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. යම් කිසි කෙනෙක් පින්කමක් සිද්ධ කරලා ඒ පින්කම නිතර නිතර මෙනෙහි කරන්න තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ සිත බොහෝ කාලයක් පවත්වන්න පුළුවන් නම් ඒ තුලත් පින්වත්නි ආනිසංසය වැඩි. ඔබ බලන්න,
ඔබ භික්ෂුන් වහන්සේලා පන්සලේ වැඩ ඉන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලාට දැහැත් ගොටු දීලා දැහැත් ගොටු පූජා කරලා වස්වසා වැඩ සිටින්නටයි කියලා ආරාධනා කළා. ඒ දවසේ ඉඳලා ඔබ ඒ කාල පරිච්ඡේදය තුල සිද්ධ කරගත්ත පින්කම් පිළිබඳව සැලකිලිමත් වෙනවා. අපි මේ වගේ පින්කම් කළා, අපි මේ වගේ පින්කම් කළා කියලා මේ වස්සාන කාලය පුරාවටම ඔබට හොඳ මතකයක් තියෙනවා. ඇයි? ළඟ ළඟ ඒ පින්කම් සිද්ධ වෙන නිසා. හිතන්න ඔබ ධර්මදේශනා මාලාවකට සම්බන්ධ වෙනවා කියලා. අද වර්තමානයේ අපි දකිනවා අපේ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානවල කටයුතු කරනකොට අපේ දායක පින්වතුන් කෙරෙහි මහත් වූ කරුණාවෙන් දවස ගානේ ඔබට පින්දහම් කරගන්න අවශ්‍ය කරන විදිහට ඒ කාලය කළමනාකරණය කරනවා. සම්බුද්ධ පූජාවන්, අටවිසි පූජාවන්, නොඑක ආකාරයේ පූජාවන් වගේම ඔබේ ශ්‍රද්ධාව ජනනය කරන්න වගේම ඔබේ ප්‍රඥාව වර්ධනය කරන්න ධර්මදේශනා ආදිය භාවනා ආදී පින්කම් සංවිධානය කරනවා. ඒවා තුල නිරත වෙන කෙනෙකුට බලන්න මොනතරම් වාසනා ගුණයක් තියෙනවද කියලා. ඔබ දෛනිකව ඔබේ ජීවිතේ ගත කරන ස්වභාවය ටිකක් කල්පනා කරන්න. දරුමල්ලෝ එක්ක, ස්වාමි භාර්යාවරු එක්ක, අම්මා තාත්තා එක්ක වැඩ කරන ස්ථානය තුල, මහපාරේති, ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල කොච්චරනම් අකුසල් සිද්ධ කරගන්නවද? මහා පව් කොච්චර සිද්ධ කරගන්නවද? ඔබව දෛනිකව කොච්චරනම් අකුසලයකට ඇදගෙන යන්න අවස්ථා උදා වෙලා තියෙනවද? ඒත් පින්වත්නි, බලන්න මේ වස්සාන කාලය තුල ඔබට වෙනදට වඩා වාර ගණනාවක් පින්දහම් වල නිරත වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ තුල ඔබට මොනතරම් භාග්යක් උදා වෙනවද? අකුසලයෙන් මුදවලා කුසලය තුල නැඹුරු කරන්න, පාපයෙන් මුදවලා පින තුල නැඹුරු කරන්න ඉඩකඩ මේ තුල ලැබෙනවා. පන්සලට ගිය වෙලාවෙ ඉඳලා ඔබ ඒ සඳහා කටයුතු කරන්න ඕන. ඔබ පන්සලට යන්නේ ඔබේ තියෙන කුණු තව තව සංවර්ධනය කරගන්න නෙවෙයි. කුණු කියලා කිව්වෙ gedara තියෙන කුණු නෙවෙයි. ඔබේ හිතේ තියෙන කුණු. රාග, දේශ, මෝහ ආදී ඊර්ෂ්‍යා, පලිගැනි, මාන්නය, මේවා ඔබේ හිතේ තියෙන කුණු. මේවා සංවර්ධනය වෙන ස්ථාන තමයි අපිට ගොඩාක් තියෙන්නේ. බස් එකට නැග්ගත් තෙරපිලා ඉන්නකොට තරහව වැඩි වෙනවා. තව කෙනෙක් හොඳට පහසුවෙන් ඉඳගෙන යනකොට ඔබට ඊර්ෂ්‍යා හිතෙනවා. ඔබ සමහර වෙලාවට හොඳට ඇඳ පැළඳගෙන යනවා. ඔබේ ඇඳුම කිලුටු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කර කර යන්නේ. යනකොට බස් එක ඇතුලේ තෙරපීම් නිසා ඔබේ ඇඳුම පොඩි වෙලා, ඒ ඇඳුම කිලුටු වෙලා යයි කියන බයත් එක්ක ඔබට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා හොඳට පහසුවෙන් ඉඳගෙන යන අය ගැන. සමහර වෙලාවට පාරේ යනකොට ඔබට, ඔබ පාරේ යනවා පයින් වාහනවල යන මිනිස්සු ගැන ඊර්ෂ්‍යා හිතෙනවා. අපිට නෑනේ මේ දේ කියලා. ඒ වගේ පින්වත්නි, එක ස්ථානයක් ගත්තොත් ඔබේ අකුසලයේ වර්ධනය කරන්න, ඔබේ අකුසල් චෛතසිකයන් වර්ධනය කරන්න මොනතරම් දායක වෙනවද? ඔබ යන්න පන්සලකට පැය දෙකකට, ධර්ම දේශනාව පැයක් හෝ පැය එකහමාරක් හෝ ශ්‍රවණය කරනවා කියලා හිතන්න. හැබැයි මේක කරන්න පුළුවන් ඔබේ අවබෝධයත් එක්ක විතරයි. පන්සලට ගිහිල්ලත් කෙනෙකුට පුළුවන්
අරයා ගැන මෙයා ගැන අරයාගේ තියෙන අඩුපාඩුකම් මෙයා ගැන තියෙන අඩුපාඩුකම් කොය හොයා ඉන්න පුළුවන්. අපේ ඇත්තෝ කැමතිත් කෙනෙකුගේ අඩුපාඩු දකින්නනේ. අපේ රටේ ජනප්‍රියම ප්‍රවෘත්ති බවට පත් වෙන්නේ ගොසිප්, ඕපාදූප. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. පින්තුන් උත්සාහ කරලා වීරිය වඩලා මේ දේ ගලව ගන්න උත්සාහ කරන්න ඕනි. පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා පූජාවට සම්බන්ධ වෙලා හිත නිවාගෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාවේ දහම් කරුණු පිළිබඳව මානසිකාරයේ යෙදිලා කටයුතු කරන්න පුළුවන් නම් පින්වත්නි, ඒ පැය දෙක මොනතරම් වටින කාලයක්ද? ඒ කාලය ඔබට ආය වෙනදයිද කියන්න බෑ. ඒ නිසා ඔබට මේ කාල පරිච්ඡේදයේ තුල වෙනදට වඩා ආනිසංසදායක කාලයක්, වෙනදට වඩා ප්‍රතිඵලදායක කාලයක්, වෙනදට වඩා ඔබ බුදුරජාණන් වහන්සේට සමීප වෙච්ච කාලයක්, වෙනදට වඩා ඔබට අකුසලයෙන් බැහැර වෙච්ච කාලයක්, කුසලය තුල ජීවත් වෙන කාලයක්, වෙනදට වඩා ඔබට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන කාලයක්. එහෙනම් වස්සාන කාලය මොන තරම් වටිනවද? මේ උතුම් කාලය අපි අපේ ජීවිතය තුළ පරිස්සම් කරගන්න අදිස්ථාන ඇති කරගන්න ඕනේ. මොන දුර් මතේ ආවත් කවුරු මොනවා කිව්වත් ඔය කාලය තුළ ඔය දේවල් කරලා වැඩක් නැහැ කියලා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා ගැන අප්‍රසාදේ ඇති කරන දේවල් ඔබ කොච්චර දැක්කත් ඒ ගැන සැලකිලිමත් වීම නෙවෙයි ඔබ කරන්න ඕනේ. ඔබ ඔබේ ජීවිතය ගැන සැලකිලිමත් වෙන්න. කරන කෙනාට ඒ දේ ප්‍රතිඵලය තියෙනවා. නොකරන දෙනාට නොකරන කෙනාට එහි ප්‍රතිඵල නැහැ. ඒ නිසා ඔබ යහපත කරන්න, එතකොට ඔබට ප්‍රතිඵල තියෙනවා. ඒ තුල ඔබට පුළුවන්කම තියෙනවා පින්වත්නි, ඔබේ ජීවිතේ වටිනා කාල පරිච්ඡේදයක් බවට මේ වස්සාන කාලය උදාපත් කරගන්න. මේ උතුම් කාලය ඔබේ සාංසාරික ජීවිතයට මහා හවුහරණක් බවට පත් කරගන්න හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබට මේ කෙටි අනුශාසනාව උපකාර වේවා. මේ තුලින් ලබන අවබෝධය තුලින් තව තවත් ඔබ මේ වස්සාන කාලය තව දින කිහිපයයි තියෙන්නේ. තව මේ ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ ටික කාලයක්. ඒ නිසා එළඹිලා තියෙන කාලය තුල වුණත් ඔබට පුළුවන් මේ කාලය තුල වටිනා පින් දහම් සිද්ධ කරගන්න, වෙනදට වඩා එහි ආනිසංසය වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබට මේ අනුශාසනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට උතුම් තුනුරුවනේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදය සැලසේවා. මේ වස්සාන කාලය තුල ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න, මෙලව ජීවිත ආලෝකමත් කරගන්න, පරලොව ජීවිත ආලෝකමත් කරගන්න, දෙලව ජීවිතය ආලෝකමත් කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලන්දං පස්සිතුං වන්දිතුං වරං ස
Sāriputtādi Thērānaṁ āgasaṁ paṭipāṭiyā Saddhā sīla dayā Buddha puttang namamaham අද දිනට નિયમિત වස්සාන ධර්මදේශනාවේ සදැහැති දායකත්වය දරනු ලබන්නේ ආදරණීය දියණිය විසින්. එහිගේ උතුම් අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ පූජ්‍යපාද මාලිකාවිල අස්සජී ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සහ තුනුරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම අහංගම කතලුව ගිහිවැල්ල පාර යන ලිපිණෙහි පදිංචිව සිට පරලොව සැපත් විශ්‍රාමික ගුරු ප්‍රේමා අපේරත්න ආදරණීය මෑණියන්ටත් විශ්‍රාමික ගුරු එස් ඒ ධර්මතිලක ආදරණීය පියාණන්ට හා පරලොව සැපත් ආදරණීය පියාණන් වන කරුණාදාස මහතාටත් ආදරණීය මෑණියන් වන ලීලාවතී ජයසේකර මහත්මියටත් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවණින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීම. අංක 1146 දහවන පටුමග අතුරුගිරිය පාර මාළඹේ යන ලිපිණෙහි පදිංචි විජිතා විජේතිලක මහත්මිය විසින් එතුමියගේ අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ EVS විජේතිලක ස්වාමි පුරුෂයාට සහ දෙපාර්ශවයේ දෙමව්පියන් දෙපළ ඇතුළු මියගිය ඥාති හිත මිත්‍රාදී සැමට පුණ්‍යානුමෝදනා කිරීම ආදරණීය පුතුණුවන්ටත් මුණුපුරු මිනිපිරියන් ඇතුළු සුජීවත්ව සිටින සියලු දෙනාට තුනුරුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම